සක්වල වැඩසටහනේ 250 වෙනි අදියර යටතේ හොරණ පොකුණු විට සිරිමෙවන් මහවිද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක්ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා. ඉතින් මටත් තිබුණා දැන් අද දවසේ 11,77,000 වටිනා ආයෝජන තුනක් මානව ප්‍රාග්ධනය කරන ආයෝජනය. හැබැයි මට තිබුණා 135ක් විතර බස්වලට වියදම් කරලා බස්වල කට්ටිය පටවගෙන ඇවිල්ලා උනම් හොරණ මහ රැස්වීමක් කරන්න දී. නමුත් අපි තෝරගත්ත රටටත් ජනතාවටත් සමාජයටත් අධ්‍යාපනයටත් අගයක් එකතු කරන වැඩක්. අපි තර්කානුකූලව කියමු මොකක් හරි විපක්ෂයක් දැන් බිහි වෙනවනේ මේ අවුරුද්දේ. අලුත් විපක්ෂයක්. දැන් මේ බිහි වෙන විපක්ෂයට ආයේ කයිවාරු ගගහ යන්න බෑ ඉස්සරහට. අපි ස්ටෑන්ඩඩ් එකක් සෙට් කරලා තියෙනවා. හැමෝටම කට ඇති තැන වැඩ පෙන්නන්නටත් සිද්ධ. ඉතින් මම ඔය කුහකින්ට කන් අඩි පිපිරෙන්න ප්‍රකාශයක් දැන් කරන්න කැමති. ඉදිරි මාසෙකමාර තුල රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 100 වෙනි ජන්ම සැමරුම නිමිත්තෙන් අලුතෙන් පාසල් 100ක් ස්මාර්ට් ක්ලාස්රූම් ලබා දෙන පාසල් බවට පත් කරනවා. හොරණට ඇවිල්ලා කිව්වේ නැද්ද එක දේශපාලන කල්ලියක් සිංහල පමණයි කියලා කිව්වේ නැද්ද? ඡන්දේ ගන්න. දේශ ප්‍රේමීත්වයේ නාමෙන් සිංහල පමණ. කට්ටියක් එහෙම කියනකොට තවත් කට්ටියක් රටේ තව පළාතකට ගිහිල්ලා කියනවා නෑ නෑ සිංහල පමණ නෙමෙයි දමිළ පමණයි. සිංහල පමණයි දමිළ පමණයි කියලා කියන්නේ 41,00,000 නිදහස් අධ්‍යාපනයේ දරුවෝ ගැන හිතලා නෙවෙයි තමන්ගේ ඡන්ද මල්ල ගැන හිතලා. මේ අනීතික ආකාරයට ක්‍රියාත්මක වෙන දේශපාලන සූදුව හරහා මත්පැන් බලපත්‍ර බෙදා දීම අපි වහා විභාග කරනවා මේ වසර අවසන් වෙනකොට. ඒ දූෂිත ක්‍රියාදාමයට සම්බන්ධ වුණු සියලුම දෙනාට උත්තර බඳින්න සිද්ධ වෙනවා. මේ රටේ පොදු ජනතාව මේ අසික්කිත පහත් දේශපාලනඥයෝ පසුපස හඹායේ. ඔබ කොහොමද මේ දූෂිත ගනුදෙනු ක්‍රියාත්මක කරන්නේ කියන එක දේශපාලනඥයාගෙන් මුහුණට මුහුණ ප්‍රශ්න කරන යුගය අතලං.